ඒ කවිය නම් මුල් අග එලි වැට දෙකම රැකලා තිනවා. අපේ දැන් ඉන්න තරුණ තරුණියන්ටත් මේක හොඳ අවවාදයක්. විවාහයක් වෙන්න පළමු ආවට ගියාට නැතුව හොඳට කල්පනා කරලා විවාහය කරගන්න කියලා තමයි ඒකෙන් කියන්නේ නේ. කල්පනා නොකර හිර ගැනුම හොඳ නැත. බලන්නකෝ මොනතරම් ලස්සන අවවාදයක්ද දීලා තියෙන්නේ. අර අපි සාමාන්‍ය විවාහයේදී අපි කියන මේ දුවන මුවන් දැක නොදමව නෙළු පලා කියලා. අර මුලින් කවිය එකත් කියුණානේ ඒක. මෙන්න ඒ අදහසම අපේ තවත් ජන කවිය කියපු හැටි. එකම අදහස. මතුලිය වැලක මතු පලගෙන මලින් දමා එමදු කකා එන උව දෙනකේ අන්දමා අල්ලිය තකා තමලිය උරණකින් දමා විදුලි එළිය දැක නොදමන්න පන් ඒකිවි අඟරදඟර පාමින් එන රුවැති ලියන් තමුන් වසන් කරගන්න එන රුවැති ලියන් දැකලා තමාගේ භාර්යාවට අපහාස කරලා එයාත් එක්ක උරණ වෙලා මේ රුවැති ලියන් කරා යන්න එපා ගියොත් විදුලිය එළිය දැක නොදමන්න පන්දමා. ඒ කියන්නේ විදුලි එළියක් දැකලා ඒක දිග කාලයක් තියේ කියලා කරුවලට අතේ ගෙනියන පන්දම දියේ දාලා නිව්ව වගේ වෙනවා. ඒක නිවෙන් පස්සේ ඊට පස්සේ විදුලිය එන්නේ. එයිද නැද්ද කියලා අපිට කියන්න බෑනේ. අනිත් එක විදුලිය එළිය ආවශණයකින් නැති වෙලා ගියා. ඉතින් බලන්න ජනකවියා මොනතරම් දුරට හිතපු කෙනෙක්ද කියලා. දැන් ඒ කවිය කියනවා මේ මුවැත්තිය නිකම්ම එන්නේ නැහැ මේ මදුවැල් කකා. එහෙමනේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් හරක් එහෙම අල්ලන ලණුවකින් හදන තොණ්ඩුවට අපි කියන්නේ මද්ද කියලානේ. පුරුෂයින්ව අල්ල ගන්න එන කතුන් මද්දක් අරන් එනවා. ඒකනේ මදු වැලක් කකා එනවා කියලා කියන්නේ මේ මුවැත්තිය. ඒක බලන්න කොච්චර ලස්සනට ව්‍යංගයෙන් කොයිතරම් අපූර්වට කවිය නිර්මාණය කරලා තියෙනවද කියලා. එතකොට මේ දැන් අපි දන්නවනේ අපේ මේ අය අතර ඉන්න බොහොම හදන්න බැරි බොහොම අවවාද කිසි දෙයක් අහන්නේ නැති මුරණ්ඩු අය. මේ අපි අතර ගොඩක් ඉන්නවනේ ඒ වගේ. තමුන් කියන දේ හරිම කියලා මුරණ්ඩු වෙලා අනිත් අය කියන කිසිම දෙයක් අහන්නේ නැති බොහොම දරදඬු පුද්ගලයෝ ඉන්නවනේ. ඒ අය හදන්න බෑ. ඔන්න ඔය වෙලාවට අපේ ඇත්තෝ කියනවා බල්ලගේ වලිගේ උණපුරුකේ දාලා තිබ්බත් ඇදාරින්න බෑ කියලා. ඕකත් ඇවිල්ලා තියෙන්නේ අපේ ජන කවියකින්. අහලා බලමුකෝ ඒ කවියත්. මල් පිපුණත් ගති නෑරෙයි කොඹ ගසේ සිල් ගත්තත් බලලට බයලු මූසිකේ කල් තිබුණත් බලු වලිගය උන පුරුකේ ස්වල්පයකුත් නැද යන්නේ නැහැ. මට පැහැදිලි වුණ එක දෙයක් තමයි වැඩි හරියක් උපදේශ කවි ලියවිලා තියෙන්නේ කාන්තාවන් වෙන්නේ. එදා කාලෙත් කාන්තාවන්ට මිනිස්සු ගරු කළා. හැබැයි අද කාලයට වඩා කතාවට කිව්වේ කුල කාන්තාව කියලා. සමාජය ඇයට හරියට බුහුමන් දක්වලා තියෙනවා. ඉතින් ඒ නිසාම ජන කවියා කාන්තාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න ඇති කියලායි මට හිතෙන්නේ. අනිතක කාන්තාව සැලකුවේ ශ්‍රියා කාන්තාවක් ලෙසනේ. ශ්‍රියාකාන්තාවක් ලෙස දකින්න තමයි හැමෝගෙම කැමැත්ත. ඒක වෙන්නේ නැති කාන්තාවන්ගේ යහපත තකාම ජනකවියෝ ජනකවියෙන් කියන්නේ නැත්තේ අවවාද දෙන්නේ නැත්තේ. ඉතින් අපි තවත් උපදේශ සිව්පද කීපයක් අහමුකෝ.
තියන කෑම වේලාසන පිස ගල්ලා අඬන බිලිඳු දරුවන් නවතා ගල්ලා ගන්නට තිබෙන බඩු ගෙට අසුරා ගල්ලා මෙදැන දවස තිස් පැය වැඩ කර පල්ලා රාලට දෙන්ට ඉස්සර උයමින් නොකනු ඉදලට අත්ත වැඩියෙන් සරි කර තියනු මිදුලට පැදුර එළලා වැතිර නොයිදිනු මගුලට ගොසින් බඩගින්නේ ගෙට නොයනු නයට ගන්න ගිය විට කියනවාරේ ණය දෙන විට සොයාපං හැම ආචාරේ කන විට කෑම ලංකර ගනු මැන වතුරේ තන පොට රෙද්ද ඇඳ ඇඳ නොදුවන් පාරේ වත්තේ වැට දිරා වැටුනම ලිපට නොලන් ගත් ඒ මොහොල් වංගෙඩි අවුවේ නොතබන් සත්තේ වදන් මිස බොරු කේලම් නොකියන් මත්තේ හැපෙන්නට හිමියා ළඟට නොයන් රොස්වීලා හිමි ගෙදරට ආකලට රෝස පරුස බස් නොකියන් ඉදිරිපිට සවසට කන්ට පිසදී අහර මොනවට එසඳ දුටු වරද රෑ කියමු තුටු කොට ඔන්න අපේ මහත්තුරු බීලා වෙරි වෙලා අනිත් අයට හිරිහැර කරන අයටත් ජනකවියකින්ම ලොකු අවවාදයක් බලන්නකො අදටත් කොච්චර ගැලපෙනවාද කියලා මේ මත් වතුර බීලා වෙරි වෙලා දබර කරගන්න අයට මේ ජනකවිය මෙන්න මේ විදිහට කියනවා රාබි මූසිකා බලලට පරුස කරා රාවෙරි අන්ට කඩ ගාලා දෙමිලු මරා රාබි දුදන නොකරනු දනට හිරි හැරා රාමත සිඳිති වැදු නම කම්මුල් පහරා මං හිතනවා ජනකවියා කොච්චර ලස්සනට මේ අවවාද අනුශාසන අපේ සමාජයට දීලා තියෙනවද මට මුලින් සඳහන් කරන්න බැරි වුණත් අපි කුඩා කාලේ අපේ අම්මා දොයි 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 දොයියේ බබෝ බයි 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 බයියේ බබෝ කියලා කිව්ව නැලවිලි ගීතයක් ජනකවියක්
අපි එහෙනම් මුලින්ම අහලා තියෙන්නේ ජන කවියකින්, අපි නැලවිලා තියෙන්නේ ජන කවියකින්. ඉතින් අපේ අනාගත දූ දරුවනුත් අපි ඒ ජන කවියෙන්ම නලවමු. මං හිතනවා අපේ ජන කවි මිහිර මුල්ම වැඩසටහනින් ඔබ දැනුමත් සතුටත් විඳගන්න ඇති කියලා. අද ජනකවි මිහිර සංස්කරණය කොට නිෂ්පාදනය කළේ සංජීවනී දානායක, සිව්පද හඬ මංගලිකා පෙරේරා, ක්‍රීනා වාස් සමග සමීර සෝමරත්න. සියහඬ රසික රසිකාවියන්ට සුවබර දවසක් වේවායි පතන්නේ පිටපත සකසා ඉදිරිපත් කළ මා නිමල් පෙරේරා. ඔබට සුබ දවසක්. පියලෙස සවන සනසන රස පස වහර, වියපත් නොවන මනසට නිරතුරු වහර, ගයමින් මතු කරන් පෙර ගැමී තිවි තර, සියහඬ සමග මතු වෙයි ජන කවි මිහිර.